අපිට නැති better life එකකට දවස පුරා better 4G touch 4G දෙවන්තයි සමීපයි අයහපත් කාලගුණේ මත පසුකේම සහ හත්වනදා නැවතත් වර්ධනය වූ new diamond බොරතල් ප්‍රවාහන නෞකාවේගින් අද අලුයම් කාලය වන විට සාර්ථක ලෙස පාලනය කිරීමට හැකි වූ බව නාවික හමුදා පවසනවා මෙවන විට නෞකාවෙන් ගිරිදැල් නිකුත් වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන අතර ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවටපත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ ඒ අනුව ආපදාවටපත් නෞකාව මෙවන විට සංගමන් කඳ තුඩු සිට නාවික සතුන් 37ක් පමණ වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය සහ දැඩි සුළං ප්‍රවාහයේ හමුවේ උවද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් නෞකාවට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් ඉන්ධන පැලමක් ඊයේ සවස් කාලයේ නිරීක්ෂණය වූ අතර ඒ සඳහා ඉන්දියා විරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනීය වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් ඉන්ධන පැලම තිබූ ප්‍රදේශයේ වෙත විශේෂිත රසායනික ද්‍රව්‍ය කිසීමට කටයුතු කර තිබෙනවා එමගින් සාගර පරිසරයට සිදුවිය හැකිව තිබූ බලපෑම අවම කිරීමට හැකියාව පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජායතනයට අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් මේපන පිට එම මුහුදු ප්‍රදේශයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් සිටිනවා නෞකාවේ පවතින අපදා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමෙන් පසුව නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම හා අවශ්‍ය කටයුතු සුවබැලීම සඳහා නාවික හමුදාපති වයිසත් විරාල් නිශාන්ත උලුකේතන මහතාගේ උපදෙස් මත අපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ පුහුණු වලත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කණ්ඩායමක් අදම බුදු ප්‍රදේශයේ වෙත පිටත් වීමට නියමිත බවද නාවික හමුදාව පවසනවා. ලීව ආයුෂ් කොහොඹ ෂැම්පෝ දිගු ගණිත වරලසකට